දැන් අපි පක්ෂයේ මේ වෙලාවේ සාකච්ඡා කරන ප්‍රබල ලෙස අපි ගන්න තීන්දුව මොකද්ද? අපි UNP එකට තනියෙන් ආණ්ඩුවක් හදලා ගෙනියන්නේ ඒගොල්ලන්ට දෙනවද? එහෙම නැත්නම් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් අපි ආණ්ඩුව හදනවද? මේ ඔක්කොම පිළිබඳව මේ වෙලාවේ අදහස් ඉදිරිපත් වෙනවා. මේ අදහස් එකින් එක ජනාධිපතිතුමාට විවිධ දේවල් විවිධ කට්ටිය කියනවා. ඒවා එතුමා අහංකම් දෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට හැමතිගම් කරලත් පුරුදුයි. අපිට විරුද්ධ පක්ෂෙත් ඉඳලා පුරුදුයි. මේ පක්ෂය ශක්තිමත් කරන්න අපේ අයගේ කකුල් කැඩුවොත් ඊළඟ ඡන්දෙට ගිහිල්ලා කවුද වැඩ කරන්නේ? අපේ මිනිස්සුන්ට උදව්වක් කරගන්න බැරුව ඒ උදව්ව UNP එකෙන් ගන්න ගියාම ඒ පක්ෂයට හැරුණොත් කවුද ඊළඟට අපි ආණ්ඩුව හදන්න ඉන්නේ කියන එක පිළිබඳවයි අපි කල්පනා කරන්නේ. ඒ නිසා තමයි අපි හැම දෙයකදීම අපි හැම වෙලාවෙම මේ පක්ෂේ කඩන්න කටයුතු කරන්නේ නැහැ. අපි දන්නවා මෙතනත් අපි දෙගොල්ලම පරාදයි කියලා. අපි අතර යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ පක්ෂය අතීතයේ බැලුවා යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ආරවුල වෙලා තියෙනවා. ගැටුම් නැති වෙලා තියෙනවා. අද එහි හා සමාන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අද පක්ෂ සභාපතිතුමයි ඒ වගේ පක්ෂයේ නිලධාරීන්ගේ ඒ වගේම පක්ෂයත් පක්ෂයේම කොටසක් විපක්ෂයේ වාඩි වෙනවා. මේක ජරුමයක් නෙවෙයි. මේක තීරුම් ගන්න බැරි තමයි අපේ සමහර අය තියෙන්නේ. මෙතන විශාල ප්‍රභේදයක් නැහැ. අද විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා ඉඳාපකේ ආසන දිරුව බද්දු සිල් නම් කියන්නේ අපේ පක්ෂේ උනේ ය මම දැනගෙන හිටියා අහගෙන හිටියා ඩලස් සලම් පෙරු මහත්මයා කියන්නේ අපේ පක්ෂේ පාද නිර්පාද අපේ පක්ෂේ රාජ්‍යය අතරමුණ නමුත් අපිට එක්සත් ජාතික පක්ෂය තමයි වාඩි වෙන්න බැරි එකයි අපිට මෙතන තියෙන්නේ ඒ නිසායි අපි මෙතන ඉන්නේ කියලා එක හරි මේ කතාවද මම තමුන්නාසගේ ඡන්දෙන් ගිය මිනිස්සු තමුන්නාසෙන් මම රහසක් කියන්නේ රහසක් තියාගන්නේ නැහැ මමත් මේ කැමැත්තෙන් ඉන්නවා නෙවෙයි මම පක්ෂේ ගත සීතුවක් නෙවෙයි ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් තීන්දුව බැහැරව මම කියන ගේ වෙලාවේ මම පක්ෂය සමග කටයුතු කරමු කෙනෙක් වෙන්නේ නැහැ. පක්ෂ නියෝජ්‍ය සභාපතිවරයෙක් වශයෙන් මට පක්ෂගත තීන්දුවට බැහැර යන්න බෑ. අපේ පක්ෂ ශ්‍රී ලංකා දාපක්. හැබැයි මම කියන්නුනේ අපි ශ්‍රී ලංකා විපක්ෂයට අපි ගියත් අපි ඉන්නේ ශ්‍රී ලංකා දාපක්. මොකද අපේ පක්ෂය හැදක් අදත් හෙටත් ශ්‍රී ලංකා දාපක්ෂයේ තියෙන එක මම මේ අවස්ථාවේදී පැහැදිලිව තමුන් වහන්සේට පැහැදිලි කරන්නම්.